මුල්ම ප්‍රශ්නය ඔබට කෙලින්ම යොමු කරන මම බලාපොරොත්තු වෙනවා ජනාධිපතිවරණය පවත්වනවාද ඔබට සහතිකයක් දෙන්න පුළුවන්. ඉතින් අපිට තියෙන මැතිවරණ වලින් ෂෙඩියුල් ඉලෙක්ෂන් එක හරියට ගත්තොත් ජනාධිපතිවරණය තමයි. ඒ අනුව 2024 සැප්තැම්බර් මැද සහ ඔක්තෝබර් මැද අතර කාලය තුලදී අපිට මේ ඡන්දය අනිවාර්යයෙන්ම තියන්න සිද්ධ වෙන එක මැතිවරණ අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු මැතිවරණයක් වෙනවා. මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම සම්පූර්ණයෙන්ම කමිෂන් සභාවේ වගකීමක් වෙනවා. පාර්ලිමේන්තුවේ යම් ලෙසකින් ජනතාවගේ අභිලාෂය තුළ අවුරුදු දෙකහමාරක් කාලයකට වෙනස විසිරුවා හැරුවොත් ඒත් අපිට පාර්ලිමේන්තුවේ මැතිවරණ එහෙම යන්න වෙනවා. මේ කොහොම නොවුණත් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන්න සිද්ධ වෙනවා මෙතන කමිෂන් සභාවට. මහමැතිවරණයද ජනාධිපතිවරණයද මුලින්ම පැවැත්වෙන්නේ කියන ප්‍රශ්නයක් ඇහුවොත් ඔබතුමාට උත්තරයක් දෙන්න පුළුවන්. අපිට පැහැදිලිව කියන්න පුළුවන් මේ 2024 වර්ෂයේ පාර්ලිමේන්තු මැතිණියක් ඕනම මොහොතකදී දැන් එන්න පුළුවන්. දැන්ට නියමිතව තියෙන්නේ ජනාධිපතිවරණය තමයි. සල්ලි තියෙනවද මැතිවරණයක් කරන්න? පැහැදිලිව මේ වර්ෂය සඳහා ජනාධිපතිවරණයට අපි මුදල් ඉල්ලලා තියෙනවා බිලියන 10ක මුදලක්. වෙන් කළා තියෙනවා ඒක දැනට නීත්‍යානුකූලව අපිට මේ මුදල් ලබා දීමට පවත්නා රජය වගකී යුතු වෙනවා යම් ලෙසකින් ජනාධිපතිරයා විසින් පාර්ලිමේන්තුව විසිරා හැරියොත් ඒ විසිරා හැරීමත් එක්කම ඔහුටම මෙතන තම මුදල් වෙන් කිරීම ඔහු විසින් කළ යුතු වෙනවා පසුගිය වතාවකත් රජ්‍ය මුදුනලෙන් කිව්වනේ සල්ලි නැහැ කියන ප්‍රශ්නේ ඡන්දයකට ලෑස් වෙනකොට නේද ඔව් ඒක තමයි මගේ ඒ සම්බන්ධයෙන් වෙනකොට පළාත් පාලන සභාවේ මට අධිකරණ ඒ නඩු කීපයක් ගොනු වෙලා තියෙනවා මම ඒඳ අපි ඒ වෙනි කාරණා සම්බන්ධයෙන් තව දුරටත් සාකච්ඡා කරමු දැන් ඔබතුමාලට ඇත්තටම මේ සඳහා ඉල්ලීමක් කරලා තියෙනවා මුදල් තියෙනවා කියන කාරණාව තමයි අපිට ජනතාවට කියන්නේ පැහැදිලිව මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා ඡන්දයක්. ඡන්දයක් පැවැත්ුනේ නැත්නම් ජනතාව මොන වගේ කටයුතු කරයිද? ප්‍රාන්තවාදී මහා මංගල්‍ය තමයි මැතිවරණේ. ප්‍රාන්තවාදී රටක දකින්න පුළුවන් ලක්ෂණයක් තමයි නිසි කාලයට මේ මැතිවරණ පැවැත්වීම. රටක අනන්‍යතාවයට, රටේ ගෞරවණීයත්වයට එක බලපාන කාරණාවක්. පළාත් සභාපතිතේ යෝජිත ප්‍රතිසංස්කරණ වැඩි දියුණු කිරීම සඳහා අදහස් ලබා ගැනීමේ සාකච්ඡාවක් පසුගියදා කොළඹදී පැවැත්ුණා. පළාත් සභා ක්‍රමය නැති කරේ අපි නෙවෙයි ආණ්ඩුව විසින් තමයි පළාත් සභා නැති කරේ. 2025 මුලින්ම පළාත් පාර්ලිමේන්තුවේ පවත්වලා ඊටත් පස්සේ පළාත් සභා මැතිවරණයේ පවත්වන තමයි ආණ්ඩුවේ කාලසටහන අපේ රටේ ජනමාර්ගික ප්‍රශ්නයේදී යම් කිසි විසඳුමකට පළාත් සභාව තුළ යම් විශ්වාසයක් තබලා තමයි පළාත් සභාව ක්‍රියාත්මක කරන්න ගත්තේ මම කාන්තාවක් හැටියට මම දකින්නේ කාන්තාවට සුදුසුම තැන තමයි පළාත් සභාව කියන එක කරනවා නම් පළාත් සභා ක්‍රමය හරියට කරන්න ඕන අද පළාත් සභාව සුදුවලිබ් බවට පත් වෙලා තියෙනවා මමත් බොහොම පැහැදිලිව ඉන්නේ ජනාධිපති ක්‍රමය අවශ්‍ය කළ යුතුයි කියන මතේ මොකද හේතුව මේ රටට ජනාධිපති ක්‍රමය තුලින් අත්තුන සාධාරණත්වයක් නැහැ කියන කාරණය තමයි අපිට දැන් තියෙන්නේ. පළාත් සභාව නෙවෙයි සුදුවලිය පාර්ලිමේන්තුවේ කාතකට බලනවා. පාර්ලිමේන්තුවේ විනාඩි කිහිපයක් කතා කරලා බොහොම අමාරු වෙලාව අරගෙන සඬු සරුවල් කරලා ගෙදර යන තැනක් බවට පත් වෙලා තියෙනවා. තමන්ගේ ගමට තියෙන ප්‍රශ්න, පළාතට තියෙන ප්‍රශ්න, දිස්ත්‍රික්කෙට තියෙන ප්‍රශ්න විසඳ ගන්න ඇත්තටම පළාත් සභා ක්‍රමයේ තිබිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. මේ එක පුද්ගලයෙක් මත පදනම් වෙලා මේ රටේ ප්‍රශ්න විසඳන්න බෑ. ඇත්තටම මේ විධායක ජනාධිපති ක්‍රමය රටට බරක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.